බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාජයක් පරිහානියට යන්නා වූ කාරණා පාලකයන් උදෙසා දේශනා කරනවා. ඒතර පරිහානියට පත් නොවේ සමාජයක් පවත්වාගෙන යන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරතුරුව රැස් වෙන්න කියලා. නිරතුරුව සාකච්ඡා කරන්න කියලා. රැස් වෙලා සාකච්ඡා කරලා සමගියෙන් විසිරෙන්න කියලා. මේ ක්‍රමවේදය අපේ රටේ තියෙනවද? නිරේතුරුව රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසඳලා යන ක්‍රමවේදයක් තියෙනවද? රැස් වෙන්නේ ඉස්සෙල්ලාම රැස් වෙන්නේ අද මන් දෙන්නම් කියාගෙනමයි දේශේතේ ඇති කරගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතේ රජවරුන් පැනවුවා වූ නීති වෙනස් කරන්න එපා කියලා. මේක අපේ රාජ්‍යයේ සිද්ධ වෙනවද කාගෙන්ද? පක්ෂ විපක්ෂ කාගෙන්වත් සිද්ධ වෙනවද? අතීතේ පැනවුවා වූ රජවරු පැනවුවා වූ නීති වෙනස් කරන්න එපා කියලා. අතීතේ රජවරු පැනවුවේ නැති නීති අලුතෙන් පනවන්න එපා කියලා. නමුත් මේ සිද්ධි දාමයන් ක්‍රියාත්මක වෙනවද? මේ රටේ බලවත් අර්බුද මතුවෙන්නේ සැරෙන් සැරේ මොකක් නිසාද? අතීතේ වැඩිහිටින් පාලකයන් පැනෙව්වා වූ නීති වෙනස් කරනවා. ඕනමද ඒකද? ආර්ථිකයට වේවා, ධර්මයට වේවා, සමාජයට වේවා, පරිසරයට වේවා අතීතේ පැනෙව්වා වූ නීති වෙනස් කරන්න එපා කියලා. පනවපු නැති නීති අලුතෙන් පනවන්න එපා කියලා. අපේ රටේ යම් දවසක ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති වුණා නම් රාජ්‍ය විරෝධී දේවල් ඇති වුණා නම් නෝනා ඔය සෑම දෙයකටම හේතුව ඔය හේතුවමයි. අතීතේ පැනෙව්වා වූ නීති වෙනස් කරන. නොපෙනව වූ නීති අලුතෙන් දාන. ගෞරවනීය ස්වාමීන් වහන්ස, අතීතේ පැනවූ නීති රජවරු විසින් පැනවූයේ කුමන දේ මූලික කරගෙනද? මෙහෙම අතීතේ පැනෙව්වා වූ නීති නිරේතුරුව මේ අතීතේ රජවරු පැනෙව්වේ නොනම මේ ශාසනය ආරක්ෂා කරගන්න. බුදුරජාණන් වහන්සේ මෙතනදී රාජ්‍යයේ ආරක්ෂා වගේම සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව ගැන හිතලා තමයි මේ ධර්මයන් දේශනා කරන්නේ. රාජ්‍යයේ ආරක්ෂාව විතරක් නෙමෙයි. මේ ශාසනයේ ආරක්ෂාවක් ගැන. ඒතර මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා දිනෙන් දින සද්ධාව දුර්වල වෙනවා කියලා. දැන් මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා තිබ්බට වඩා සද්ධාව දුර්වල වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. සද්ධාව දුර්වල වෙන්න මේවා තුලින් බුදුදහමට එල්ල වෙන අභියෝගයන් වැඩි කියන කාරණයක් බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒතර මේ රාජ්‍ය ආරක්ෂා කරනවා ජනතාව ආරක්ෂා කරනවා වගේම සද්ධර්මයේ ආරක්ෂා උදෙසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන නුවණින් දකිද්දී බුදුරජාණන් වහන්සේ දකිනවා මේ සද්ධර්මයේ ආරක්ෂා උදෙසා ශක්තිමත් පාලකෙක් ශක්තිමත් රජ කෙනෙක් ඉන්න අවශ්‍යයි. රජතුමා දුර්වල වෙන මොහොතක් පාසා ඒ දුර්වල රජතුමා නිසා නිරේතුරුවම දන් ගෙඩියට යන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආර්ථයන්නේ. ඒක ලෝක ධර්මයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පාලකයා කියන කෙනා ශක්තිමත් භාවයෙන් තබන්න තමයි මේ ධර්ම මාර්ගය දේශනා කරන්නේ. එතන දේශනා කරලා බුදුරජාණන් වහන්සේ කියනවා නිරතුරුව රැස් වෙන්න, සාකච්ඡා කරන්න, සමගියෙන් විසිරෙන්න, අතීතේ රජවරු පැනෙව්වා වූ නීති වෙනස් කරන්න එපා, පැනෙව්වේ නැති නීති අලුතෙන් දාන්න යන්න එපා, අතීතේ හිටියා වූ රජවරුන්ට වැඩිහිටියන්ට නිරේතුරුව සලකන්න, පූජා කරන්න, ඒගොල්ලන්ගෙන් අවවාද උපදෙස් ගන්න, මේ රටේ ඉන්න කාන්තාවන්ට, තරුණියන්ට, ලැදරියන්ට කවදාක්වත් හිංසා කරන්න එපා. ඒගොල්ල සම්පතක් හැටියට ආරක්ෂා. පිරිමි ගැන එතනදි කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. කාන්තාව ගැන කියන්නේ. කාන්තාව ගැනයි බුදුරජාණන් වහන්සේ එතන කියන්නේ. මොකද කාන්තාව දුර්වල වුණොත් නොවනා මුළු සමාජෙම දුර්වල වුණා වෙනවා. මොකද කාන්තාව දුර්වල වුණා කියන්නේ අම්මා කියන අර්ථයේ දුර්වල වුණා වෙනවා. අම්මා කියන අර්ථයේ දුර්වල වුණොත් ඒ අම්මා නිසා අනාගත ලෝකයට බිහි වෙන සෑම දරුවෙක්ම දුර්වලභාවයට පත් වෙනවා. ඒ නිසා අම්මා කියන තැන ශක්තිමත් කරගන්න බුදුරජාණන් වහන්සේ අර ලදරිය කියන පුංචි තැනින් පටන් ගත්තා. එහෙනම් මේ සාමාන්‍ය වයසේ පාසල් යන ලැදරියන් ආරක්ෂා කරගන්න, තරුණියන් ආරක්ෂා කරගන්න, කාන්තාවන් කුලකාන්තාවන් ආරක්ෂා කරගන්න, ඒගොල්ලන් වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙන්න දෙන්න එපා, ඒගොල්ල පූජනීයත්වයෙන් තබා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා රටේ තුල තියෙන පන්සල් ආරාම දේවාල, ඒ කියන්නේ බෞද්ධ ආරාම විතරක් නෙමෙයි අනිකුත් ආගම්වල දේවාලත් ආරක්ෂා කරන්න, ඒවා පෝෂණය කරන්න, නඩත්තු කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රට තුල වැඩ ඉන්නා වූ සියලුම ස්වාමීන් වහන්සේලා, අන්‍ය ආගමික පූජකයන් වහන්සේලා, ඒගොල්ලන්ට අවශ්‍ය සිව්පස්ය ලැබුණාද නොලැබුණාද මේවා සොයලා බලන්න කියලා. එහෙනම් ඒකෝ දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ රාජ්‍යයක පිරිහීමටපත් නොවි අපරිහානී ධර්ම හැටියට දේශනා කරන ධර්මයන් නෝනා සමාජවල තියෙනවද? මේක ආණ්ඩුවේ වරදක්වත් විපක්ෂයේ වරදක්වත් නෙමෙයි. කාටවත් වැරද්දක් කියනෝ නෙමෙයි. මම මේ පෙන්වන්නේ සද්ධාවෙන් අපි එච්චරටම බහැරයි. දැන් නමුත් අපි සියලු දෙනා මඳින්නේ සුදු ඇඳුම්. අපි බලයක් ගත්ත ගමන් ඉස්සල්ලාම යන්නේ නායක ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්නේ. නමුත් නෝනා කොතනක ගියත් බුදුරජාණන් වහන්සේ සමාජකින් බලාපොරොත්තු වෙන, රජයකින් බලාපොරොත්තු වෙන මූලික කාරණාවන්ගෙන් එකක්වත් ඒ ආකාරව සිද්ධ වීමක් නැහැ. එහෙනම් ඉතින් අපිට ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නිවැරදිව මෙතන තියෙනවා. එහෙනම්
එනිසා යම් කෙනෙක් දක්ෂණං මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය බෞද්ධයෙක් හැටියට මේ ධර්මතාවයන් හිස්මුදුනින් පිළිගන්නන ඕන අනිවාර්යෙන් මේ සමාජය යම් කාලයකට හෝ නිවැරදි භාවයකට පත්වෙන සමාජයක් බවට පත් වෙනවා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේට කීකරු භාවය ඇති කරගත්තාට පස්සේ ආ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ශක්තිමත් වෙනවා. එයා සම්මා දිට්ඨි අර්ථයන්ගෙන් පරිපූර්ණ වෙනවා. ඒ පාලකයා සම්මා දිට්ඨි අර්ථයන්ගෙන් පරිපූර්ණ වුණාට පස්සේ එයා කුසලේ අකුසලේ වෙනස අඳුනනවා. එයා සීලේ දුස්සීල භාවයේ වෙනස අඳුනනවා. එයා දන්නවා මේ ජීවත් වෙන සෑම මිනිස්සෙක්ම මගේ අතීතේ ඥාතියෙක් කියන තැන ඉඳන් එයා කිසිම ಜಾති ભેදයක්, කුල ભેදයක්, ආගම් ભેදයක් තුල ඉඳන් ලෝකේ දකින්නේ නැහැ. එයා සෑමට කරන්න තියෙන උපකාර ධර්මයන් සිද්ධ කරනවා. එතන මේ සම්මා දිට්ඨිය අර්ථයන් තරම් නොනා සුරක්ෂිත සමාජයක් බිහි කරන්න වෙනත් ධර්මතාවයක් මේ ලෝක ධාතුව තුල නැහැ. මේ සම්මා දිට්ඨිය අර්ථයන් දුර්වල වෙච්ච තැනයි අපි ජාතිවාදය, ආගම්වාදය මේ සියල්ල මතු කරලා ගන්න. අද වර්තමාන සමාජයේ මේ ජාතිවාදය, ආගම්වාදය මේ වචන භාවිතා වෙන තරමට නොනා අපි දකින්නේ සද්ධාවේ දුර්වලභාවයමයි. එනිසා මෙතනදී අවසානේ ගොදුරු වෙන්නේ කවුද? අර තරුණ පරපුරයි. මොකද ඒගොල්ලන්ට මේවා තේරුම් ගැනීමේ ශක්තියක් නැහැ. වැඩිහිටි පරම්පරාව නිර්මාණය කරලා දෙන පාරේ ඒගොල්ලෝ ගමන් කරනවා. තේන්න? ඒගොල්ලෝ ගමන් කිරීම තුළ අවසානයේ මේ ළමා පරපුර, තරුණ පරපුර නොනා සිල්පද බිඳගන්න පුරුදුනොත්, කාමයේ වර්ධවා හැසිරීම ඔය පැත්තට යොමු වුණොත් අනාගත ලෝකයක් ගැන අපිට කතා කරන්න නම් දෙයක් නැහැ.